සුබ දවසක් වේවා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් ඊටාම සුළු පිරිසක් විතරක් දන්න සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන කරන ඊටා වැදගත්ම කාරණාවක් රහසක් අද මම හෙළි කරනවා ඔබ දැනටම දන්න ඔබ විසින් දියුණු වීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කාරණා කීපයක් තියෙනවා උත්සාහයෙන් වැඩ කිරීම එක අරමුණක් වෙනුවෙන් කැප වෙලා ඒ සඳහා සැලසුම් කරලා නිසි වැඩපිළිවෙලක් සහිතව කන්සිස්ටන්සි එකක් ඇතිව වැඩ කිරීම කියන්නේ ඔබ දන්න ඔබට සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න හොඳ අවස්ථාවක් ළඟා කර දෙන කාරණාවක් ඒ කොහොම වුණත් ඔබේ හිතේ තියෙන සහ කාලයක් තිස්සේ ඔබ පුරුදු වෙලා ඉන්න සමහර ලිමිටේෂන්ස් ඔබේ අඩුපාඩු බොහොමයක් සකස් කරගෙන ඔබේ පෞරුෂය සහ ඔබේ සිහිය වර්ධනය කරගන්නට සහ ඔබේ සැඟවිලා තියෙන ඉන්ටර්නල් පොටෙන්ෂල් එක එළියට ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි අපි පෞල් ජීවිත ගත කරන අය අපිට ළමයි ඉන්නවා ස්වාමි පුරුෂයෙක් බිරිඳක් විදියට විවාහ ජීවිතය විඳිනවා. ඉතින් අපි භාවනා කටයුතු වල නිරත වෙන්න පටන් ගත්තොත් අපේ පෞල් ජීවිතවලට හානියක් සිදු වේවිද? කඩාවැටීමක් සිදු වේවිද? ෆැමිලි එක අතර බොන්ඩ් එක නැති වේවිද? කියන මේ කාරණාව. මේ සියලුම මත සමහර අය අනවබෝධය නිසා අප ශ්‍රී ලාංකික සමාජය තුළ පතුරුවා ඇති මිත්‍යා අදහස්. ඉතින් මේ වගේ අදහස් අපේ සිත් තුළට එන එක භාවනා කරන්න පටන් ගන්න කෙනෙක්ගේ හිත තුළට එන එක මේ බය ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. සමහර අය භාවනා කරන්න හරිම බයයි. ඒකට හේතුව මම කලින් සඳහන් කළා වගේම මේ මිත්‍යා අදහස් පතුරවන සමහර පිරිස් භාවනා කරන්න උත්සාහ කරන අයව බය කරන එක. ඇත්තෙන්ම භාවනාවක යෙදීමෙන් ඔබට නරක ප්‍රතිඵල කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔබ යහපත් භාවනා අරමුණ ඔබේ හිතට ගත්තා විශේෂයෙන්ම ඉතාමත් වටිනා සමත සහ විදර්ශනා භාවනා ක්‍රම කියලා දෙන භික්ෂුන් වහන්සේලා සහ ගිහි පිරිස් ලංකාවේ ඕනතරම් සිටිනවා. ඒ වගේම ලෝකේ අනිත් රටවලද සිටිනවා මේ වගේම භාවනාවේ හිත දියුණු කරගත් පුද්ගලයා. ලෝකේ බොහෝ දියුණු රටවල මේ භාවනාව කියන දෙය බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් සිදු කරන දෙයක් බවට දැන්පත් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් භාවනාවලින් ඉතාම හොඳ ප්‍රයෝජන ලබා ගනිමින් සිටිනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ පවා පෞල් ජීවිත ගත කරමින් ඔවුන්ගේ අධ්‍යාත්මික කටයුතු වලද ඉතාම සාර්ථකව නිරත වෙමින් ඒ දෙකම බැලන්ස් කරගෙන ගියපු අය කොතෙකුත් සිටියා. විශාකා මහෝපෝසිකාව, අනේපිඩු සිටුතුමා කියන අය මේ අතරින් උදාහරණ කිහිපයක් පමණයි. අදටත් මේ ලංකාවේ සහ ලෝකේ අනිත් රටවල අධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරගත් සහ තමාගේ පෞල් ජීවිතවල තාමත් හොඳින් ඒවායේ ඇති බැඳීම් ආරක්ෂා කරගන්නා අය කොතෙකුත් සිටිනවා. භාවනාව කියන්නේ ඉතාම ප්‍රායෝගික දෙයක්. අපි එක පියවරකට ළඟා වෙනකොට අපිට තේරෙනවා තව කොතරම්නම් අධ්‍යාත්මික ලෝකේ අපිට ගවේෂණය කිරීමට දේවල් තියෙනවද කියන කාරණාව. භාවනාවේ ඇති සුවය අත්විඳි පුද්ගලයෙක් කවදාවත් ඒක අතරමඟ නතර කරන්න හිතන්නේ නැහැ. ඊ තරමටම භාවනාවෙන් ලැබෙන සිතේ ඒකාග්‍රතාවය සුවගෙන දෙන දෙයක්. ඔබ මනෝවිද්‍යාවට අනුව සුභවාදී චින්තනය එහෙමත් නැත්නම් පොසිටිව් තින්කින් කෙතරම් ඉගෙන ගත්තත් ඇසුවත් ඇත්තෙන්ම ජීවිතයේ ඕනම දෙයක් දෙස සුභවාදී ආකාරයෙන්ම දැකීමට සහ ජීවිතය ජය ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ කළ යුතු හොඳම දේ වන්නේ භාවනාවක් මගින් ඔබේ සිත ශක්තිමත් කර ගැනීමයි. භාවනාවක් මගින් ඔබේ සිත ආලෝකමත් කර ගැනීමයි. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් උදාහරණයට අරගෙන බැලුවොත් ඔබ ගිහියෙක් නම් ඔබේ ගිහි ජීවිතය තුළ ඔබට මුහුණ දීමට සිදුවෙන තරහව, වෛරය, ගිහි ජීවිතය තුළ පැන නගින අනෙකුත් සමාජ ගැටලු සහ ඔබ රාජකාරී කරන ස්ථානයන් තුළ ඔබට පැන නගින ගැටලු වලට පවා ඔබට ඉතාම සාර්ථකව මුහුණ දීමට ඔබේ සිත ශක්තිමත් කරගන්න පුළුවන් හැකියාව ඔබට ලබා දෙන කාරණාවක් තමයි මේ භාවනාව කියලා කියන්නේ.
ඒ වගේම ඔබට මුහුණ දීමට ඇති අභියෝග ඔබේ යහපත් අරමුණු මේ ඕනම දෙයක් දෙසට සුභවාදී ආකාරයට ළඟා වීමටත් මේ ලෝකයේ සිටින මිනිසුන්ගේ සතුන්ගේ වගේම අපිට නොපෙනෙන ලෝකවල සිටින දෙවියන්ගේ සහ අනෙකුත් ජීවීන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය ඔබට ලබා ගන්න හැකි වෙනවා මේ මෛත්‍රී භාවනාව සහ අනෙකුත් ඕනම භාවනාවක් හරියාකාරව සිදු කිරීම ඔබ දවස පුරාම වැඩ රාජකාරිවල නිරත වෙලා ඉතාම වෙහෙස වී නිවසට පැමිණෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා ඉතාම මහන්සියෙන් වෙහෙසටපත් වෙලා සිටින අයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් වුණොත් යම් කිසි කාලයක් හෝ වෙන් කරගන්න භාවනාවක් වෙනුවෙන් ඔබේ දවසෙන් ටිකෙන් ටික ඔබටම වැටහෙවි ඔබේ වෙහෙස මහන්සිය පවා නැති වී ඔබේ සිත සැහැල්ලුවට පත්වන ආකාරය සහ ඔබ කරන කියන ඒ අධ්‍යාපනික කටයුතු ඒ රැකියා කටයුතු දිනෙන් දින සාර්ථක වන ආකාරය වගේම නව සිතුවිලි වලින් ඔබේ සිත පරිපූර්ණ වෙන ආකාරය ඒ වගේම ඔබට ගැළපෙන සමත හෝ විදර්ශනා භාවනා ක්‍රමය නිවරදිව හඳුනාගෙන භාවනාව දිගටම නොකඩවා කරගෙන ගියොත් ඔබට ඔබේ සීමාවන් අභිබවා යෑමට සහ ඔබේ සැබෑ හැකියාවන් වටහා ගැනීමට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් භාවනාව මගින් සිත දියුණු කරගත් පුද්ගලයා තමා භාවනාව මගින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව සහ හැකියාවන් ගැන අනිත් අය සමග පැවසීමට උත්සාහ කරන්නේ නැහැ. ඒට හේතුව එමගින් ඔවුන්ගේ සිතේ ඔවුන් මාර්ගඵලයක් අවබෝධ කරගෙන නොමැතිනම් මාන්නයක් හටගත හැකියි. සහ ඒ ඔවුන්ගේ සිතෙහි සහ භාවනාවේ ඉදිරි දියුණුව සඳහා බාධාවක් ලෙස ක්‍රියාත්මක විය හැකි. නමුත් ඒ අතර තවත් පිරිසක් අරමුණු කරගෙනම සිටිනවා තවත් අයට මම උදව් කළ යුතුයිම කියන ඒ උතුම් චේතනාව. භාවනාවලින් දියුණු වීමට ඔවුන් භාවනාවෙන් තමා ලැබපු ඒ දියුණුව අන් අයට පවසනවා වගේම අනිත් අයටත් ඒ මාර්ගයේ යෑමට උනන්දු කරවනවා උත්සාහ කරවනවා. ඒ ඔවුන් අරමුණු කරගෙන ඇති අරමුණු අනුව වෙනස් වෙන්න පුළුවන්. භාවනාවලින් හිත දියුණු කරගත් සුවිශේෂී ශක්තියින් තියෙන අය පිළිබඳව ගවේෂණාත්මක සහ පරීක්ෂණාත්මක වීඩියෝ එකක්ද මා ඉදිරියේදී සාක්ෂි සාධක සහිතව රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ මේ වීඩියෝ එක අහන බලන ඔබලාගේ උනන්දුව විශ්වාසය ඒ සඳහා ගොඩනැංවීම සඳහා. ඉතින් මේ වීඩියෝ එක අහන බලන වාසනාවන්ත යාළුවෝ සියලු දෙනාම මම ඉල්ලා සිටිනවා ප්‍රමාද වෙන්න එපා. අධ්‍යාත්මික ලෝකය ගවේෂණය කිරීම ආරම්භ කරන්න. ඔබ තනි තනිවත් පවුලක් විදියටත් ඒ ඇති බැඳීම් තව තවත් ලස්සන කරගන්නට ඔබේ අඩුපාඩු සකස් කරගන්නට අවබෝධයෙන් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්නට ඔබේ සැබෑ පොටෙන්ෂල් එකට ළඟා වෙන්න ඔබට තියෙන හොඳම යතුර භාවනාවයි. ප්‍රමාද නොවී එයින් ප්‍රයෝජන ලබා ගන්න. ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රයද තෙරුවන් සරණද ලැබේවි.